පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මාසික මූලික වැටුප රුපියල් 54,285ක්. ඊට අමතරව මන්ත්‍රීවරයෙකුට මාසිකව ඉන්ධන දීමනාවක්ද ලැබෙන අතර එය නියෝජනය කරන දිස්ත්‍රික්කය අනුව වෙනස් වනවා. එහි අගය සටහන් වන්නේ රුපියල් 15,065,000 අතර මුදලක්. ඊට අමතරව පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප සඳහා රුපියල් 80,000 ලක්ෂයක් අතර මුදලක්, දුරගතන දීමනා රුපියල් 50,000ක්, ප්‍රවාහන දීමනා රුපියල් 10,000ක්, සංග්‍රහ දීමනා ලෙස රුපියල් 1,000ක්ද මන්ත්‍රීවරයෙකුට හිමිවනවා. පාර්ලිමේන්තු රැස්වීම වාරයකට සහභාගී වීම සඳහා රුපියල් 500ක මුදලක් ලැබෙනවා. කුලී නිවසක් සඳහා රුපියල් 50,000ක් මාසිකව හිමිවන අතර මීට අමතරව රුපියල් ලක්ෂ 2ක රක්ෂණ ආවරණයක්, අමරිකානු ඩොලර් 62,500ක් හෙවත් ආසන වශයෙන් රුපියල් 93,75,000ක තීරු බදු රහිත වාහනයක් මිලදී ගැනීමේ වරප්‍රසාදද මන්ත්‍රීවරුන්ට හිමිවනවා. ඒ අනුව අවම වශයෙන් මන්ත්‍රීවරයෙකුට මාසිකව ලැබෙන මුදල රුපියල් ලක්ෂ 2කට ආසන්නයි. මේ දිනවල ඉදිරිපත් වන යෝජනා වලින් වැඩි අවධානයක් යොමු වන්නේ රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ 5ක් දක්වා ඉහළ දැමීමට හා පාර්ලිමේන්තු පැමිණීමේ දීමනාව 2500ක් දක්වා ඉහළ දැමීමටයි. අපේ ගරු මන්ත්‍රීතුමාලගේ රක්ෂණය පිළිබඳව මම හිතනවා ලක්ෂ 2ක මුදලක් තමයි රක්ෂණයෙන් ආවරණය වෙන්නේ. ඒක වැඩි කරන්න ඕන. ලක්ෂ 5 දක්වාවත් වැඩි කිරුවේ නැත්නම් දැන් තියෙන වැට් බද්දත් එක්ක කර ගන්න පුළුවන් ප්‍රමාණය බොහොම අල්පයි. ඇමතිවරුන්ට මන්ත්‍රීතුමන්ලට ගෙවන මුදල අඩුයි අඩුයි. මේක වැඩි කරන්න ඕනේ. නැත්නම් මේක කරගෙන මේක ඇත්තයි. හරි මම කොහොම හරි මේකෙන් ජීවත් වෙන්නම්කෝ. ඒත් මටත් ඒක ගෙදර ගියාම භාර්යාවගේ පඩිය මට වඩා වැඩි. ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. තත්ත්වයේ මෙසේ තිබියදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට මීට අමතරව තවත් වරප්‍රසාද ලබා දීමට රාජ්‍ය තීරණය කර ඇති බවයි. මුදල් අමාත්‍ය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය. මේ සංදේශයෙන් ගරු කථානායකතුමනි, මන්ත්‍රීවරු 58 දෙනෙක් සඳහා සහත්ක මාසික කුලියට වාහන ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර මුදල් අමාත්‍යංශයෙන් ඒ ආර්ථික කමිටුව තීරණය අරන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. මෙම වාහන කුලියට ගන්න කියලා අනාවරණය වන පරිදි දැනටමත් මන්ත්‍රීවරු 58 දෙනෙකුට රුපියල් ලක්ෂ 2ක බැගින් ලබා දෙනවා. මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට සහාය දක්වන මන්ත්‍රීවරුන්ට වැටුප් පතට අමතරව රුපියල් ලක්ෂ 2ක් ලබා දෙන බව දැන්ට වාර්තා වෙනවා. ඒ කොහොමද මේ කප්පන්නේ? තමුන්නාන්සලා ආණ්ඩුව පවත්වාගෙන යන වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට ගිවන්නේ. ඔබතුමාගේ පඩිපත ගිහිල්ලා බලන්නකෝ බැංකුව account එකේ ලක්ෂ 2ක් අමතර වෙලා තියෙනවා. ඒකයි මම මෙහන්නේ. නෑ හරි ලක්ෂ 2ක් ගන්න වැඩි පුරා. හරි හරි මම ඒක පිළිගන්නවා. ඒක කරද්දක් නෙමෙයි. හරි එච්චර තමයි. මම කියන්නේ ඒක පිළිගන්නවා. මන්ත්‍රීවරුන්ගේ වැටුපා දීමනා වැඩි කිරීම පිළිබඳව ජනතාව දක්වන ප්‍රතිචාරය කෙබඳුද? මම දැක්කා තව ඇමතිවරයතුමෙක් කියනවා මේ තවත් මේක මදි මීටත් වැඩිය තව දුරටත් මේ රක්ෂණය මීට වැඩි කරන්න ඕන කියලා. ඒක නිසා මේ මොනවා ගෙව්වත් ඒ සියරම බලා දෙන්න එපා මා ජනතාව. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ඔක්කොම ඒකට හම්බ වෙනවා. එහෙම වෙනකොට අපිටත් යන්න ඉදෙන පාර්ලිමේන්තුවට මේගොල්ලෝ මේ ඒ වගේ මේවා කරනකොට අපිත් බොහොම අමාරු වෙන ජීවත් වෙන්නේ. මගේ අදහස නම් ඉතින් ඒ අයින්සක මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරු වෙන්නේ. අපිට වගේ නෙවෙයි ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙන්නේ වැඩි කරන්නේ. ඒ කියන්නේ අපිට වගේ ඒ මිනිස්සුන්ට වියදම් මොන තරම් වියදම්ද? දවල් කෑම එකට උනත් පාර්ලිමේන්තුවේ මොන තරම් ගණන් දීලාද කන්නේ? අපි වගේද නෑනේ. ඇති පැති අයට හොඳ හැටි කාබී ඉන්ටයි, අසරණ අයට කුසගින්නේ මිය යන්ටයි. මේ සැර දෙන්නේ මැති ඇමති.